जनता विरोधी मॉर्निंग තීරණාත්මක බවයි මෙම සමුලුව සඳහා නියෝජිතයන් 2300ක් සහභාගී වීමට નિયમિત බවද හෙළි කර තිබුණා. මෙහිදී චීන ඉතිහාසයේ ප්‍රබලතම නායකයෙකු බවට චීන ජනපතිවරයා පත්වීමට નિયમિત බවයි සවුත් චයිනා මෝර්නින්ග් පෝස්ට් වාර්තාව තුලින් ප්‍රකාශ කළේ. මෙහිදී චීන අගමැතිවරයාගේ දූරය පමණක් වෙනසකට ලක්වීමට નિયમિત බවද හෙළි කර තිබෙනවා. චීන ආර්ථිකයේ අර්බුදකාරී මට්ටමක පැවතීම සහ අංශ කිහිපයකින් බරපතල කඩා වැටීම් සිදුව තිබියදී චීන ජනපතිවරයාගේ තුන්වන දූර කාලය යෝජනා වන බවයි ජාත්‍යන්තර විශ්ලේෂකයන් සඳහන් කළේ. චීනයේ දේපල කර්මාන්තය ඩොලර් බිලියන ගණනක දැවැන්ත ණය අර්බුදයකට ලක්ව පවතින අතරේ මෙම වසරේදී චීනයේ ආර්ථික වර්ධනය 3%ක් දක්වා පහත මට්ටමකට ළඟා වී තිබෙනවා. කෙසේ වෙතත් ගෝලීය මට්ටමින් චීනය ලබා ඇති ජයග්‍රහණ තුල ෂී ජින්පින්ටේරි නව නායකත්වයක් චීනය තුලින් මතුවීමේ හැකියාවද සීමා කර තිබෙනවා. මේ අතර චීන මාධ්‍ය වාර්තා මගින් අනාවරණ කළේ චීන ජනපතිවරයාට තුන්වන දූර කාලයක් ලබා නොදෙන ලෙස සුළු මට්ටමේ විරෝධතා කිහිපයක් චීනය තුලින් වාර්තාවූ බවයි. බීජින් නගරය තුල ප්‍රදර්ශනය කර තිබූ එවන් පුවරු චීන ආරක්ෂක අංශ මැදිහත්ව ඉවත් කිරීමට කටයුතු කර තිබුණා. මෙම පුවරු චීනයේ සමාජ මාධ්‍ය තුල විශේෂ මට්ටමේ අවධානයකට ලක්ව තිබූ අතර පැය කිහිපයක් තුල එම දැන්වීම් සම්පූර්ණ මට්ටමින් සීමා කර තිබෙනවා. මේ අතර සවුත් චයිනා මෝර්නින්ග් පෝස්ට් වාර්තා කළේ ඉරිදා දිනයේදී චීන ජනපති ෂී ජින්පින් විසින් විශේෂ මට්ටමේ ප්‍රකාශයක් සිදු කිරීමට નિયમિત බවයි. මෙහිදී තායිවානය සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය සහ ඉදිරි වසර පහ සම්බන්ධයෙන් චීනයේ ප්‍රතිපත්ති හෙළි කිරීමට નિયમિતයි. බෝදේශපාලනික විශේෂඥ චාල්ස් පාටන් කියා සිටියේ 2050 වන විට ලෝකයේ බලවතා බවට චීනය පත් කිරීම 2012 වසරේදී චීන ජනපති ඉදිරිපත් කරනු ලැබූ දීර්ඝකාලීන සැලසුම බවයි. මේ වන විටත් ඊට අදාළ මට්ටමේ තීරණාත්මක ජයග්‍රහණ චීනය විසින් අත්කරගෙන පවතින බවද ඔහු පැවසුවා. මේ වන විට ලෝකයේ ප්‍රධානතම සමාගම් 500 අතරට චීන සමාගම් 136ක් ළඟා වී පවතින අතර ෂී ජින්පින්ගේ ප්‍රතිපත්ති මේ සඳහා බලපා තිබූ බවයි සඳහන් කළේ. කෙසේ වෙතත් මෑත කාලීනව ගනු ලැබූ දැඩි තීන්දුව තුළ චීනය නැවතත් පසුපසට ගමන් කරමින් පවතින බවටද අනතුරු අඟවා තිබුණා. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් subscribe කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.